නිරූපණය කළ යුතුයි. ඒ සෙන්ටිමීටර් 5කින් නිරූපණය කරන රේඛා ඛණ්ඩය අපි ඒකක පරිවර්තනයකට කරලා මීටර් 5 දිග බව දක්වනවා. පැහැදිලිද පුතේ? එතකොට දීලා තියෙන එක අනුව අපි මේ රූපයේ එතකොට මේ අපි ඉගෙනගත්ත දෛශිකය ලකුණු කරන්නේ මෙන්න මේ ආකාරයට. බටහිර සිට නැගෙනහිර දිශාවට P සිට Q දක්වා. ඔන්න අපි බටහිර සිට නැගෙනහිර දිශාවට दिशा दिशा
ශික්ෂාවට ඇති විට දෛශික දෙකම එකම දිශාවට ඇති විට නෝට්ස් ගන්න ඕනේ පුතේ මම නෝට් එක මේකට දාන්න WhatsApp එකට දාන්න දැන් පාඩම අහගන්න පාඩම අහගත්තට පස්සේ මම නෝට්ස් ටික දාන්න P Q දෛශිකයයි R S දෛශිකයයි තවත් විදිහට මම උදාහරණයක් විදිහට ගන්න P Q බලයක් බලය දෛශික රාශිය නිව්ටන් පතිල බලයක් ලෙස හිතන්න එහෙනම් දැන් තමයි සෙන්ටිමීටර දිගම විස්ථාපනයක් විදිහට මෙයා සෙන්ටිමීටර 5යි මෙයා සෙන්ටිමීටර 7යි P සිට Q හරිද මේ දෙන්නම එකම දිශාවට යෙදෙන දැන් මේ දෙන්නගෙන් ලැබෙන සංයුක්ත දෛශිකය අපි අඳින්නේ මෙහෙම P ලක්ෂයෙන් පටන් ගන්නවා ඔන්න මේ ලක්ෂයෙන් පටන් ගත්තම මෙයා A කියලා මෙතන ලියනනම් A කියලා P ලක්ෂයෙන් පටන් ගන්නවා එමත් නැත්නම් P මාර්ගයෙන් P ලක්ෂයෙන් පටන් ගන්නවා P ඉඳලා බටහිරේ ඉඳලා නැගෙනහිර දිශාවට සෙන්ටිමීටර් 5ක් ගියා පැහැදිලිද ඒක මෙන්න Q ලක්ෂයේ තා Q ඉඳලා කොච්චර දුරට තමයි යන්නේ දෙන්නත් සෙන්ටිමීටර් 7ක දිශාව එනම් Q සමග R ලක්ෂ දෙක ඒක ලක්ෂ ඒ මේ නැවතුම තැනින් තමයි මම පටන් ගත්තේ නම් Q ඉඳලා තව සෙන්ටිමීටර් 7 ඒ දිශාවටම ගියාම අවසාන ලක්ෂ්‍ය S දැක්කද ඒක මේක ආරම්භක ලක්ෂ්‍ය මේක අවසාන ලක්ෂ්‍ය ඒ නිසා අපි සංයුක්තය ආරම්භයේ සිට විස්ථාපනය මෙතන හැටියට නම් ගත්තේ මම P ඉඳන් විස්ථාපනය මෙන්න මේ දෙකේ එකතුව ලෙස ලියනවා ඒක ලියනකොට මේ Q සහ R එකම ලක්ෂය කියලා ලියවෙන්න මම මේ දෙන්නම ලියනකොට එක ලක්ෂයක් උදා ගන්නවා Q සහ R ලක්ෂය ලියනකොට මම P කියලා ගන්නවා මේ දෙන්නම ලියනකොට එක ලක්ෂය ඒ නිසා මෙයා ලියන්න පුළුවන් P P ඉඳන් P සිට T දක්වා P S සමාන වෙන්න ඕනේ සංයුක්ත දෛශිකය P S මේක තේරුම් නැති කවුරු හරි ඉන්නවා නම් කියන්න බලන්න අමතක වෙලා දුසන්න කියනවා මේක තේරුම් නැති කවුරු හරි ඉන්නවා නම් කියන්න මෙසේජ් එකක් දාන්න පුතේ ඔයාලට දැන් පුදු දුන්නේ මෙසේජ් කරන්න සවුන්ඩ් එක මැදිද පුතේ ඇහෙනවා දැන් ඇහෙනවද දෝංකාරය දෙනවද හරි එහෙනම් මම කරනවා මෙතෙන්දී අපි කතා කරේ සංප්‍රයුක්ත දෛශිකය P T දන T S සමානයි P S කියලා මේ P Q සහ R S එකම දිශාවට යෙදෙන මේ වචනේ ලොකු තේරුමක් තියෙනවා P Q සහ R S එකම දිශාවට යෙදෙන දෛශික දෙකක සම්ප්‍රයුක්තය ලියන විදිය තමයි මේ ලියවිලා තියෙන්නේ. පැහැදිලි දෙක. තේරුණාද පුතේ මේක ලියපු විදිය? මැසේජ් එකක් දාන්න ඉක්මන බලන්න. ඔව් පුතේ. හරි.
එහෙනම් අපි දැන් යන්නේ මේ දෙන්න එකම දිශාවට දිවෙන සම්ප්‍රයුක්තය හොයපු එකේ මේ දෛශික එකතු කිරීමක් කරා මේකට අපි විශේෂ නමක් කියනවා දෛශික ආකලනය කියලා දෛශික ආකලනය කියලා එකතුව කියලා ඒක පැහැදිලිද හරි එතකොට ඊළඟට මම ගන්නවා මේ දෙන්න ප්‍රතිවිරුද්ධ දිශාවට වුණොත් මේ දෙන්න සමාන්තරයි හැබැයි මේ දෙන්න ප්‍රතිවිරුද්ධ වුණොත් PQ මේ මේකම උඩේකම ගමු අලුත් එකකට යන්නේ නැතුව PQ සහ RS හැබැයි ප්‍රතිවිරුද්ධයි RS එක වෙනුවට මෙයා ලියන්න පුළුවන් SR දැන් මොකද වෙන්නේ එක්කෙනෙක් යන්නේ එක දිශාවකට අනිත් එක්කෙනා යන්නේ අනිත් පැත්තට ඒ කියන්නේ අපි මෙයාව ඇන්ඩොත් එවලේ රූපය වගේ මේ පැත්තට මං අඳිනවා එක P වලින් පටන් ගත්තා ඔන්න P ඉඳලා Q දක්වා ආවා කොච්චරක්ද ආවේ මගේ රූප සටහනට අනුව සෙන්ටිමීටර් 5ක් ආවා Q නැවතුන තැන තමයි R පටන් ගන්නෙ එවලේ වගේම මම R ලිව්වා මේ ලක්ෂ්‍ය මේ පැත්තේ ඉඳන් දැන් මෙතන එන්නේ R S කියන එක තමයි එවලි දිවි දැන් මොකද්ද වෙන්නේ S ඉඳන් R එන්නේ ඒ නිසා අපි එවලේ R වෙනුවට දැන් Q සමාන උනේ S කියන ලක්ෂ්‍යට ඒ නිසා මෙයා ලිව්වා අපි S ඉඳලා කොච්චරක් එන්න ඕනද සෙන්ටිමීටර් 7ක් මේ පැත්තට ඇවිල්ලා මේ R ලක්ෂ්‍යේ නැවතු. දැන් මොකද වෙලා තියෙන්නේ? මේක පේන්නේ නැද්ද? මේක පේනවා නේ? R ලක්ෂ්‍යේ නැවතුණා. නැවතුණාම මෙයා 5 cm මෙයා 7 cm මෙන්න ආරම්භක ලක්ෂ්‍යය මේ ටික පේනවා නේද පුතේ? මෙයා අවසාන ලක්ෂ්‍ය මෙන්න මේ දුර තමයි දැන් සම්ප්‍රයුක්තේ කියලා අපි කතා කරා. Thank you පුතේ. එතකොට මේක තමයි දැන් සම්ප්‍රයුක්තේ වෙන්නේ. P Q S R. දැන් මෙතෙන්දි ගද්දී මේ P එක R එන්නේ මේ ඉතුරු වුණ අඩු කිරීම දෛශික අන්තරයක් එන්නේ. තේරුණාද ඒක? මෙතෙන්දි එකතුව ලියනකොට PT දැන TS සමානයි PS ලිව්වා. මේකෙදි බෑ. මෙයා මම මෙතෙන්දි තර T අක්ෂරේම ගන්නම් මෙයා නෑ. මෙතෙන්දි අපි වෙන අක්ෂර සෙට් කියලා ගමුකෝ. Q සහ S ලක්ෂ සම්බන්ධ වෙන තනි ලක්ෂය. එතකොට මෙතෙන්දි වෙනස්. මෙයා ගියේ PQ දිශාවට මෙහෙම ගියා. ඉසෙත් ආර් දිශාවට පේනවා දැන් PQ වෙනුවට ඉසෙත් මෙහෙම ආවේ P ඉසෙත් ඉසෙත් R ඉසෙත් සිට R පේනවාද ඒක ලියපු විදිය මෙන්න මේ ලියපු එකේ අපි පොඩි වෙනසක් කරනවා මේ දිශාව මාරු කරලා ලියන ඉසෙත් සිට R කියනවා වෙනුවට R සිට ඉසෙත් කියලා ලිව්වා R සිට ඉසෙත් කියලා ලිව්වා දැන් R සිට ඉසෙත් කියලා ලිව්වහම පුතේ දිශාව මාරු වුණා තේන්නාද ඒක දිශාව මාරු වෙනවා කියන්නේ මෙයාගේ ලකුණත් දිශාවෙන් නිරූපණය කරන ඒ නිසා මෙයාගේ ලකුණ ඍණ ලෙසයි අපි ලියන්නේ. ඒ හින්දා තමයි මෙතන ලියනකොට PR කොටස අපි දෛශික වලින් ලියනකොට
මේක සමාන වෙන්නේ PR දිශාවට නම් P sit R නෙවෙයි වැඩිපුර ගිය දෙකනේ රින්න PR කියලා ලියන. එහෙමත් නැත්නම් R sit P දක්වා ලියනවා. මේක තේරුම් නැති කවුරු හරි ඉන්නවා නම් අත උස්සන්න. හැම වෙලේම ඕක අමතක වෙනවා. පුතේ දාන්න මැසේජ් එකක් ඉක්මනට. මේක තේරුම් නැති කවුරු හරි ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. හරිද? මම ආපහු කියනවා ඔන්න මම මුලටම ආපහු යනවා මේක තේරුම් ගත්තේ නැත්නම් පොඩක් බලන්න මම මේ PQ දෛශිකය ලිව්වා හරිද මෙතෙන්දි ගියේ P සිට Q දිශාව දක්වානේ එන්නද මම මේ ටික ඕ ලෙවල් කරලා තිනවා කියලා කිව්වේ ඒකයි P සිට Q දක්වා ද තමා මේ ලකුණු කරලා තියෙන්නේ මෙයාවම මම මේ අතට ඇන්දොත් දැන් මෙයා කොහමද අපි ලියන්නේ Q සිට R දක්වා මේක තේරුණා නේද P සිට Q දක්වා මේ දිවිලා තියෙන්නේ මෙතෙන්දි දෛශිකය ලිව්වේ Q සිට R දක්වා. එතකොට මෙයා දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි මේ දිගමයි හැබැයි තියෙන්නේ දිශාව වෙනස්. මෙයාගේ මේ අක්ෂර දෙක මාරු කරනවා කියන්නේ Q සිට R දක්වා කියනවා වෙනුවට R සිට Q දක්වා කියලා ලිව්වොත් මට මෙයා ලියන්න පුළුවන් R සිට Q දක්වා. හැබැයි මේකෙ පෙන්නලා තියෙන එක වැරදීනේ. R සිට Q දක්වා නෙවෙයිනේ දිවෙන්නේ. Q සිට R දක්වානේ. ඒ නිසා අපි දිශාව ප්‍රතිවිරුද්ධයි කියලා ලියන්න මේක ලියනවා පුතේ R Q දිශාව හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බව දක්වනවා ඍණ ලකුණ ඉස්සරහට දා. දැන් තේරුණාද? පැහැදිලිද? හසංග නේද කිව්වේ? හසංග හරිද? හරි පුතේ. එතකොට ඔන්න අපි දෛශිකය නිරූපණය වෙනකොට ආකර්ණයේ සහ අන්තරයේදී අපි ලියන ආකාරය මේක යොදා ගැනීම විතරයි පුතේ කරන්නේ අපි මේක එන විදිය ඔප්පු කරන්නේ හැබැයි මෙයා ආවේ කොහොමද කියලා ඔළුවේ තියෙන්න ඕනේ දිශාව වෙනස් වෙන්න මොකද අපේ පාඩමට යන්නේ මේ තාම අර ඕ ලෙවල් වල ටිකක් මතක් කරගෙන මතක් කරන්න යන්නේ අපේ පාඩමේ යාන්ත්‍ර විද්‍යාව පටන් ගන්න තියෙන්නේ පුතේ සාපේක්ෂ ප්‍රවේගයෙන් එතෙන්ද එන්න අපිට මේ ටික අවශ්‍ය හින්දා තමයි පළවෙනි පාඩමේ අන්තිම වෙන්න මේ ටික කරන්න කියලා දාලා තියෙනවා. පැහැදිලිද? එතකොට මං කතා කරමින් හිටියේ එකිනෙකට සමාන්තර දෛශික දෙකක සම්ප්‍රයුක්තය හොයන විදිය. එකම දිශාවට සහ ප්‍රතිවිරුද්ධ දිශාවට යන. දැන් මම යනවා මේ දීලා තියෙන ඒවායි දෛශික දෙකක සම්ප්‍රයුක්තය මේ දෛශික දෙක තියෙන විදිහ මත වෙනස් වෙන්නේ කොහොමද කියලා පෙන්න. එතකොට මං දෛශිකයන් නිරූපණය කරා නේද මුලදිම ඊසාන දිශාවට කියලා. එතකොට ඊසාන දිශාවට තියෙන මේ දෛශිකයයි තව දෛශිකයක් මං ගන්නවා තිරස් දිශාවට එහෙම නැත්නම් මේක මම ගත්තේ බටහිර සිට නැගෙනහිර දිශාවට
RS දෛශිකයක් ගත්තා. මේ දෛශික දෙකේ සම්ප්‍රයුක්තය හොයනකොට අපි හොයන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම මෙයා මීටර් 5ක් කියලා හිතන්න. විස්ථාපනය එමෙ නැත්නම් අපි මේකට ගමු බලයකින් දෛශිකය ලෙස බලයක් ලෙස ගමු මේක. PQ රේඛාවෙන් නිව්ටන් 5ක බලයක් නිරූපණය වෙනවා. RS රේඛාවෙන් නිව්ටන් 4ක බලයක් නිරූපණය වෙනවා. දැන් මෙහෙම නිරූපණය වෙනකොට අපිට ඒනේ වගේ අඳින්න බෑ එකම රේඛාවක් මත. ඒ නිසා අපි මෙතෙන්දි කරන්නේ මේ එක බලයකින් එහෙම නැත්නම් එක දෛශිකයකින් අඳින්න පටන් ගන්නවා. අපිට වඩාත් පහසු මේ ඊසාන දිශාව ඔස්සේ තියෙන දෛශිකෙන්ද තිරස් දිශාව ඔස්සේ තියෙන දෛශිකෙන්ද අඳින්න පහසු තිරස් රේඛාවෙන්නේ. ඒ නිසා මම ඉස්සෙල්ලාම R සිට S දක්වා දිවෙන මෙන්න මේ රේඛා ඛණ්ඩයේ නිව්ටන් 4 කිසියම් පරිමාණයකට අනුව ගත්තා. දැන් මේ රේඛාවේ AB රේඛාවෙන් නිව්ටන් 4ේ බලය නිරූපණය වෙන විදිහට ඇඳා. එතකොට R සිට S කියන එක තමයි මම මේ AB රේඛා ඛණ්ඩයෙන් ගත්තේ. RS කියන රේඛා ඛණ්ඩයේ AB රේඛා ඛණ්ඩයෙන් ගත්තා. දැන් ඒවලේ මම පෙන්වුවා ඒවා සමාන කරන විදිය. දැන් චුට්ට මම වෙනස් කරලා ගත්තා පුතේ. කෙලින්ම RS රේඛා ඛණ්ඩයේ පරිමාණයට අනුව AB රේඛා ඛණ්ඩයෙන් නිරූපණය කළා. මේ නැවතුණ ලක්ෂයේ සිට මේ තිරස් රේඛාවත් එක්ක අංශක 45ක් ඊසානනි ගත්තේ මම. එහෙනම් අංශක 45ක් ආනතව අපි නිව්ටන් 5ක් එහෙම නැත්නම් මේකේ හැටියෙත් නම් මේ රේඛාවට සමාන්තරව මේ රේඛාවට සමාන්තරව මේක ඇඳා මෙයා නිව්ටන් 5යි. ඒ රේඛා ඛණ්ඩය PQ රේඛා ඛණ්ඩය මං BC රේඛාවෙන් පෙන්වුම් කරා. දැන් ආරම්භක ලක්ෂ්‍යවල මං කියලා දුන්න විදියට ඒ ලක්ෂ්‍යනේ මං ආරෙසුත් මකන්නම්. දැන් තේරුම් ගන්න ඇතිවල මං කියලා දුන්නේ හින්දා AB රේඛා ඛණ්ඩයෙන් RS උත් BC රේඛා ඛණ්ඩයෙන් PQ එන විදියට මෙන්න බල දෙක අපි ඇඳගත්තා. දැන් ආරම්භක ලක්ෂ්‍ය මේක. අවසාන ලක්ෂ්‍ය මේක. පේනව නේද ඒක සෙට්ටම? බල දෙකේ සම්ප්‍රයුක්තය අපි ඒවල ගත්ත විදියට. බල දෙකේ සම්ප්‍රයුක්තය ලබා දෙනවා පුතේ මේ ආරම්භක ලක්ෂ්‍යයයි අවසාන ලක්ෂ්‍යයයි යා කරන මෙන්න මේ AC රේඛා ඛණ්ඩේ. එහි දිශාවක් ලබා දෙනවා AC රේඛා ඛණ්ඩයේ දිවෙන දිශාවෙන්. ඒ අනුව අපිට මෙයාගේ සම්ප්‍රයුක්තය ලියන්න පුළුවන් AC සිට C දක්වා. AC සමාන වෙනවා AB ධන BC කියලා. මේකට අපි කියනවා දෛශික ත්‍රිකෝණය කියලා. මේක තේරුම් නැති එක්කෙනෙක් ඉන්නවා නම් ආයෙ කියලා දෙන්න ඕන නම් කියන්න බලන්න. මැසේජ් එකක් දාන්න ඉක්මනට. හරි. එහෙනම් අපි ඉස්සරහට යමු. එහෙනම් මෙයා නිරූපණය වුණ විදිය තමයි අපි කතා කරේ දෛශික ත්‍රිකෝණය කියලා. එතකොට මේ දෛශික ත්‍රිකෝණය කියන වචනේ මේකට භාවිතා කරේ බලන්න යා ඇඳලා තියෙන විදිය AB රේඛා ඛණ්ඩයේ BC රේඛා ඛණ්ඩය. එතකොට මෙයා ඇඳ එක මම එහා පැත්තට දානවා. මෙයා ඇඳ එක
අපි AB BC AC කියලා මේකනේ ඇන්දේ. එතකොට මෙයා මේ පාදයෙන් මේ ත්‍රිකෝණ දෛශික ත්‍රිකෝණේ මේ පාදයෙන් මේ කොටස නිරූපණය වුණා. මේ පාදයෙන් මේ කොටස නිරූපණය වුණා. ඒ කියන්නේ මෙයා නිව්ටන් 4කින් නිරූපණය වුණා. මෙයා නිව්ටන් 5කින් නිරූපණය වුණා නම් සංප්‍රයුක්තේ AC දිග මැන්නොත් අපි මෙයා ගත්ත පරිමාණයට අනුව එයා නැවත පරිවර්තනය කරොත් උදාහරණයක් ලෙස නිව්ටන් 1 සෙන්ටිමීටර් 1 පරිමාණයට ඇන්දේ කියලා හිතන්න මේ දිග අපිට ලබා දුන්නේ සෙන්ටිමීටර් 7.5ක් කියලා හිතන්න එහෙනම් මේ සම්ප්‍රයුක්තයේ මේ දිගේ අපි හදා ගන්න ඕනේ නැවත ඒකක පරිවර්තනයක් කරලා 1 සෙන්ටිමීටරකින් නිව්ටන් 1ක් නම් ගත්තේ AC කියන්නේ නිව්ටන් 7.5ක් ලෙස. එතකොට මෙන්න මේ පරිමාණයට අනුව ඇන්දොත් අපිට උත්තරේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. තේරුණාද? පැහැදිලිද? එතකොට මම මුලදීම පරිමාණය ගැන කිව්වා. දැන් නැවත වරක් මම ගත්තේ මේ දීලා තියෙන දෛශික ත්‍රිකෝණයේ ආරම්භක ලක්ෂයයි අවසාන ලක්ෂයයි යා කරන රේඛාවෙන් සම්ප්‍රයුක්තය ලබා දුන්නා. ඒ සම්ප්‍රයුක්තය හොයා ගැනීමට හැකියාව තියෙනවා. මේ දීලා තියෙන ත්‍රිකෝණය පරිමාණයකට අනුව ඇන්දොත් පරිමාණයේ ආරම්භක ලක්ෂයයි අවසාන ලක්ෂයයි යා කරන රේඛාව මඟින් පැහැදිලි දෙයක තේරුණාද පුතේ? ඉතින් හරි හරි thank you පුතේ. එතකොට ඊළඟට අපි යනවා ඔන්න දෛශික ත්‍රිකෝණයට පස්සේ අපි ඊළඟට යනවා මෙන්න මේ බල දෙක මං ගත්තේ ආනතෝ මේ විදිහට තියලානේ මේ බල දෙක මෙහිම ක්‍රියා කරොත් කොහොමද වෙන්නේ සම්ප්‍රයුක්තය හොයන්නේ බල දෙක මෙන්න මෙහිම එකම ලක්ෂයේදී ක්‍රියා කරොත් දෛශික දෙක එකම ලක්ෂයේදී ආනතව ක්‍රියා කරන ඕ ලක්ෂයේදී ඕ ඒ දෛශිකයේ මගින් මම ඒකටත් උදාහරණයක් විදියට ගන්න නිව්ටන් තුනක බලයකුත් ඕ බී රේඛා ඛණ්ඩයේ මගින් ඕ ඒ රේඛාව සමග එහෙමත් නැත්නම් ඕ ඒ දෛශිකයේ සමග එහෙමත් නැත්නම් නිව්ටන් තුනේ දෛශිකයේ සමග එහෙමත් නැත්නම් මේ වචනවල ලොකු තේරුමක් තියෙනවා පුතේ මම හැම එකම කියනවා මේ එහෙමත් නැත්නම් තිරස් රූප සටහනට අනුව තිරස් රේඛාව සමග තීටා කෝණයක් සාදමින් ඕ බී ඔස්සේ දිවන නිව්ටන් 4ක දෛශිකයක් එහෙම නැත්නම් බලයක් අපි සලකමු. මෙහෙම තියෙද්දි මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය හොයන්නේ කොහොමද කියලා අපි බලමු. මෙතෙන්දි අපිට දැනගන්න ඕනේ පුතේ මෙයාලා දෙන්න නිසා අපිට එවලේ වගේ අඳින්න බෑ. එවලේ නම් අපි ආරම්භක ලක්ෂයේ හෙව්වා අවසාන ලක්ෂයේ හොයලා ඇඳගෙන ගියා. දැන් මෙහෙම තියෙද්දි එහෙම අඳින්න බෑ. ඇයි? ආරම්භක ලක්ෂයෙන් තමයි දෛශික දෙකම යන්නේ. එතකොට අපි භාවිතා කරනවා දෛශික සමාන්ත්‍රාස්ර. ප්‍රමේය කියන එක.
මේක භාවිතා කරනකොට මෙන්න මේ විදියයි මේ ප්‍රමේයෙන් කියන්නේ. ලක්ෂයකදී ක්‍රියා කරන එකිනෙකට ආනත බල දෙකක සම්ප්‍රයුක්තය එම බල දෙක බද්ධ පාද වශයෙන්ගෙන අදින ලද සමාන්ත්‍රාස්ත්‍රේ තේරුණාද කිව්වද අදින ලද සමාන්ත්‍රේ සමාන්ත්‍රාස්ත්‍රේ එම බල දෙකෙහි චේතන ලක්ෂය හරහා යන්නා වූ විකර්ණේ විශාලත්වයෙන් සහ දිශාවෙන් සම්ප්‍රයුක්තය ලබා දෙන බව. පැහැදිලිද? එතෙන්දී මේ බල දෙක මම නිව්ටන් 3 නිව්ටන් 4 වෙනුවට මම මෙතෙන්දී ඕනනම් ලියන්නම් බල දෙක PQ කියලා. එහෙනම් මේ බල දෙකත් PQ මයි. මේ රේඛා ඛණ්ඩයත් Q ම විය යුතුයි. මෙයත් P ම වෙන්න ඕනේ. එහෙනම් මේ රේඛාව මගින් ඔන්න මම ඒ ටික ලියනවා OA B C OC රේඛාව මගින් සම්ප්‍රයුක්තය ලබා දෙනවා. ඒ සම්ප්‍රයුක්තය ලබා දෙන සමීකරණයක් තියෙනවා පුතේ අපේ ජ්‍යාමිතිය දැනුමින් අපි ඒක ලබා ගන්නේ. ෆිසික්ස් වලට අහන්නේ නැහැ මේක ලබා ගන්න ක්‍රමය. හැබැයි මං කියනවා මෙහෙමයි ලබා ගත්තේ කියලා. මෙන්න මේ C ලක්ෂයේ ඉඳලා දික් කරන ලද OA රේඛාවකට රේඛාවට ලම්බකයක් අඳිනවා. එක D කියලා ගත්තොත් මෙන්න මේ OCD ත්‍රිජුකෝණී ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාන්න. පයිතගරස් ප්‍රමේය දාලා මෙන්න මේ අගය හොයා ගන්න. එතකොට අපිට ලැබෙනවා මේ සම්ප්‍රයුක්තය R කියලා. එහෙම නැත්නම් OC OC වල වර්ගය සමාන වෙනවා මෙන්න මේ විදියටයි දීලා තියෙන්නේ R වර්ගය සමාන වෙනවා මේ දෛශික දෙකේ වර්ගවල එකතුව ධන දෙවරක් මේ දෛශික දෙකේ ගුණිතය බාරක් මේ දීලා තියෙන එකිනෙකට ආනතක දෛශික දෙක අතර කෝණයේ කොසයින් අගය ලෙස සම්ප්‍රයුක්තේ වර්ගය සමාන වෙනවා එකිනෙකට ආනතව තියෙන බල දෙකේ වර්ගවල එකතුවට බල දෙකේ ගුණිතයේ දෙවරක් වරක් බල දෙක අතර කෝණේ කොසයින් අගය ලෙස මේක ලබා ගන්න අපිට ෆිසික්ස් වලදී ලබා ගන්න විදිය අවශ්‍ය නැහැ මේ සමීකරණයේ විතරයි අවශ්‍ය නමුත් මම ලබා ගන්න විදිය කියලා දෙනවා ඊළඟ කොටස කියුවට පස්සේ මොකද පැහැදිලි වෙන්න ඕනේ මේ විභේදනයක් කියන එකක් තියෙනවා අපි ඒක කරලා ඉවෙලා ඒ පැත්ත කියලා දෙන්නම් දැනට මේ ටික මෙච්චරයි කිය දැනගන්න යුතු වෙන්නේ මෙතෙන් එනකන් තේරුණාද ඉක්මන මෙසේජ් එකක් දාන්න පුතේ හරි පුතේ thank you හරි මං ඉන එන යනවා මේ ආනතව තියෙන බලය මම ගත්තා මේ විදියට ඕනනම් මට මේ රූප සටහනෙම එකක් පෙන්වන්න පුළුවන් හැබැයි මං ගත්තා මේ ආනතව තියෙන බලය F ලෙස ගත්තා මේ ආනත බලය F ලෙස ගන්නකොට මං ගත්තේ එවලේ වගේම තිරස සමග තීටා කෝණය
ආනතව තියෙන බලය. මෙයා ආනතව තියෙන බලය එකිනෙකට ලම්බක දිශා දෙකක් ඔස්සේ. මේ බලන්න මම මේ බලය ගත්තේ මෙහෙම තියෙන බලය එහෙම නැත්නම් දෛශිකය අපි දෛශික ගැන කතා කරන්නේ දෛශිකය හැබැයි ඒක බලයක් ලෙස ගත්තා මම F කියලා එයා එකිනෙකට ලම්බක දිශා දෙකක් ඔස්සේ මෙන්න මේ විදිහට විභේදනය කරනවා විභේදනය කියලා කියන්නේ මේ ආනතව තියෙන එක අංශක 90ක කෝණය වලට කෝණයකින් ආනතවන අක්ෂ දෙකකට ලම්බ අක්ෂ දෙකකට පරිවර්තනය කරගන්න එක. ඒකට අපි කරන්නේ අර අපි කතා කරපු බලය මෙයා තමයි අපි කිව්වේ විකන්නේ කියලා. මෙයා විකන්නේ වශයෙන් තියෙන ත්‍රිජු කෝණාශ්‍රය මේ විදිහට අඳිනවා. දැක්කද ඒක? F විකන්නේ වශයෙන් තියෙන ත්‍රිජු කෝණාශ්‍රය ඇඳලා. ඔන්න දැන් මම යනවා අපව O level වලට ත්‍රිකෝණමිතියට. මේ ත්‍රිජු කෝණාශ්‍රය මේ පාදයට කියනවා අපි සම්මුඛ පාදය කියලා. මේ පාදයට කියනවා බද්ධ පාදය. බලන්නකෝ දැන් මේ කෝණේ තීටා නම් සම්මුඛ පාදය බෙදීම කර්ණය කියන එකෙන් අපිට ලබා දෙනවා මේ ත්‍රිකෝණේ ත්‍රිකෝණමිතික සයින් අගය. ඒ නිසා අපි මෙන්න මේ OAB ත්‍රිකෝණයේ OAB ත්‍රිකෝණයේ sin තීටා ලියනවා y බෙදීම f ලෙස. හරි නේද ඒක? හරස් ගුණිතේ ලියලා y පාදයේ අගය අපි මේ දන්නා අග දෙකෙන් ලිව්වොත් y සමාන වෙනවා නේද? F sin theta සම්මුඛ පාදයට අපි ගන්නේ මෙයා විකර්ණය එහෙම නැත්නම් කර්ණය ඒ sin අගය ලෙසයි මේ විදිහට ලියන්නේ. එහෙනම් ඔය විදිහටම ලියන්න පුළුවන් නේද බද්ධ පාදයට? බද්ධ පාදයට මොකක්ද දෙන්නේ? මම මෙතන උඩින් ලියන්නම් පුතේ පේනව නේද? cos theta සමාන වෙනවා x බෙදීම f. එහෙනම් x ලියන්න පුළුවන් නේද f cos theta කියලා. තේරුණාද ඒක? ඔය විදිහටම ඕනනම් tan theta කියන්න පුළුවන්. tan theta මොකද්ද වෙන්නේ ත්‍රිකෝණමිතියෙන්? tan theta සමාන වෙන්නේ y බෙදීම x. පැහැදිලිද ඒ ටික? ඉතින් මෙන්න මේකට අපි තනි බලයක් එකිනෙකට ලම්බක වූ දිශා දෙකකට විභේදනය කරලා අපිට ඒ දිශා දෙක ඔස්සේ තියෙන බල දෙක ලියනවට අපි කියනවා තනි බලයේ සංරචක ලියනවා කියලා. තේරුණාද ඒක? සම්මුඛ පාදයෙන් ලියනකොට අපි මේක කෙලින්ම ලියන්න මතක නැත්නම් මේ විදිහට අරගෙන හදා ගන්න ඕනේ පුතේ. ඔයාලට මතක හිටින්නේ එතකොට. ත්‍රිකෝණමිති ඉගෙනගෙන තියෙනවනේ. ත්‍රිකෝණමිතියෙන් අපි ඒක හදා ගන්න සම්මුඛ පාදය කෙලින්ම ලිව්වොත් F sin theta ලෙසත් බද්ධ පාදය F cos theta ලෙසත් නම් කරලා තියෙනවා. මේකට කියනවා දෛශික විභේදන ක්‍රමය කියලා. ඔය විභේදන ක්‍රමය මේකට යොදාගෙන තියෙනවා. මං ඒකේ මේක මකලා මං ඒකේ පෙන්නන්නම් මෙන්න මෙතෙන්දයි යොදාගෙන තියෙන්නේ. මේක මං කිව්වා ඒ වෙලේ ඔප්පු කරන්නේ නැහැ. හැබැයි එන විදිහ
අපි දැනගෙන ඉන්න ඕනේ හින්දා චුට්ටක් මං කියනවා මෙයා මේ විදියට තියෙනකොට මං කියන්නේ සමාන්තරාශ්‍රය මෙහෙම ඇඳ කියලා සමාන්තරාශ්‍රය ඇඳහම මේ පාදය මෙයා P මෙයා Q ගත්තේ මෙයා Q නම් මෙයා සමානයි සමාන්තරයි හින්දා මෙයා Q වෙනවා මේ කෝණය තීටා නම් මේ කෝණය තීටාම වෙනවා ඇයන් රූප කෝණනේ තේන්නනේ දෙක මෙතන ඉඳන් ලම්බකයේ ඇන්දේ මේ ලම්බකයේ අඩිය තමයි මන් D කියලා ගත්තා මෙයා විතරක් මන් එළියට අරගත්තොත් මෙන්න මෙහෙම එකක් නේද පුතේ තියෙන්නේ එහෙනම් මේ පාදය කියන්නේ මම මෙතන සීනේ දැම්මේ CD පාදය AD පාදය නේද මේ තියෙන්නේ මෙයා ලියන්න පුළුවන් නේද එහෙනම් Q sin θ කියලා මෙයා ලියන්න පුළුවන් නේද Q cos θ කියලා මං කියවනේ මේ ලොකු ත්‍රිකෝණයේ මෙන්න මේ කොටසට පයිතගරස් ප්‍රමේය දැම්මේ කියලා මෙන්න මේ කොටසටනේ පයිතගරස් ප්‍රමේය දැම්මේ අපි OC D මේ කොටස P මේ කොටස අපි දැන් ගත්ත Q cos θ මෙයා ගත්ත Q sin θ මේකනේ හොයන්න තියෙන්නේ අපිට එහෙනම් පයිතගරස් ප්‍රමේයෙන් R එහෙම නැත්නම් OC මං ඉස්සෙල්ලා ලියන්නම් අංකණේ OC වර්ගය සමාන වෙනවා OD වර්ගය ධන CD වර්ගය OC වර්ගය වෙනුවට තනි අක්ෂරේ මං R වර්ගය ලිව්වේ R වර්ගය සමාන වෙනවා OD කියන්නේ පුතේ OA ධන AD නේද OA කියන්නේ P AD කියන්නේ Q එහෙනම් OD වර්ගය වෙනුවට OD ධන AD වල සම්පූර්ණ එකේ වර්ගය කියලා ලියන්න අපිට ලියන්න පුළුවන් P ධන Q cos θ වර සම්පූර්ණ එකේ වර්ගය ධන CD වර්ගය කියන්නේ Q sin θ සම්පූර්ණ එකේ වර්ගය දැන් max කරන්න නම් මේ වෙනකොට ත්‍රිකෝණමිතිය කරන්න යනවා ඇති ඒ නිසා දන්නව ඇති මම මේක බයෝ කරන්න අය මේවා සුළු කරන්න මහන්සි වෙන්න එපා මං එන විදිය පෙන්වන්න ඕනේ හින්දා තමයි මේ ප්‍රකාශනය ලිව්වේ මොකද මේක අපි දැනගෙන ඉන්න ඕනේ ෆිසික්ස් වලට අතන ඉන්නේ ගත්තේ ඒ හින්දා මේක දැනගෙන ඉන්න ඕනේ පැහැදිලි නේද පුතේ ගානක දෙනකොට ගාන සුළු වෙන විදියට දෙන හින්දා මේ ගත්ත පයිතගරස් ප්‍රමේයෙදුම දැනගෙන ඉන්න ඕනේ දැන් මම මේක සුළු කරනවා අපි ඕ ලෙවල් වල ඉගෙන ගත්ත නේද x ධන y සම්පූර්ණ එකේ වර්ගය කොහොමද ලියන්නේ x වර්ගය ධන y වර්ගය ධන දෙවරක් xy කියලානේ ඒක ආදේශ කරමු මෙතෙන්ද මෙතෙන් ආදේශ කරපුවාම මෙන්න මෙහෙම ලියවෙනවා මේ පදේ වර්ගය ධන q cos θ වල සම්පූර්ණ එකේ වර්ගය ධන මේ දෙකේ ගුණිතේ දෙවරක් දැක්ක දෙක ධන මම මේ ටික මකනවා දැන් මං කියවන නෝට් එකේ වන්නම් කියලා Q sin θ සම්පූර්ණ එකේ වර්ගය මෙන්න මෙහෙම එනවා මේක අපි ලියනවා P වර්ගය මෙයාගේත් වර්ගය cos වලත් වර්ගය මෙයා ලියනවා අපි q වර්ගයයි cos වර්ගයයි theta ධන 2pq cos theta ධන q වර්ගයයි sin වර්ගයයි theta q වර්ගය තියෙනවා පොදුයි ඒ නිසා ඒ දෙන්න එක ළඟට ගත්තා එතකොට මෙතන තියෙනවා නේද cos වර්ගයයි theta
මෙතන තියනා නේද sin වර්ගයයි theta ඒ දෙන්න එක ළඟට ගත්තාම මෙන්න මෙහෙම ප්‍රකාශයක් එනවා ධන 2pq cos theta මෙන්න මේ cos වර්ගයයි theta ධන sin වර්ගයයි theta කියන ත්‍රිකෝණමිතියේ අගය එකක් වෙනවා ඒ නිසා අපිට මේ දෙන්නගේ එකතුව වෙනුවට එක ලිව්වහම මෙතන ඉන්නේ q වර්ගය විතරයි. ඒ අනුව අපි කියනවා p වර්ගය ධන q වර්ගය 2pq cos theta ලෙස. පැහැදිලි දෙයක ගත්ත විදිය මේක සුළු කරන්න කොහෙවත් නැහැ. හැබැයි ගත්ත විදිය දැනගෙන ඉන්න ඕනේ. හොඳයි පුතේ thank you හරි අපි යන්නේ ඊපස්සේ මේ අපි ගත්තේ බල සමාන්තරාෂ්ට්‍ර ප්‍රමේය මොකද්ද අන්තිමට ලියවෙන සමීකරණය කියලා හරිද එතකොට මම මෙතෙන්දි කතා කරා පුතේ ප්‍රමේයන් දෙකක් මොකක් දෙකක් බල ත්‍රිකෝණය ගැන ඊට පස්සේ කතා කරා බල සමාන්තරාෂ්ට්‍රය පැහැදිලි නේතෙන් එනකන් එතකොට ඔය ටික තමයි අපි මුලින්ම දැනගන්න තියෙන්නේ බල එහෙම නැත්නම් දෛශික දෙකක සම්ප්‍රයුක්තය සම්බන්ධව කතා කරන්නේ දැන් ප්‍රශ්නයක් කරගන්න එපා බල කියන වචනේ මගේ අතින් කියවුනහම බලය කියන්නේ දෛශික රාශිය ඒ නිසා බල කියන වචනේ කියවුනා මොකද මං කලින්ම කිව්වා බලය දෛශික රාශියක් නිසා මේක වෙනුවට බලයක් කියන වචනේ අරගෙනයි කතා කරේ. හරිද? දැන් යනවා මම මේකේ තවත් මේ සම්ප්‍රයුක්තය හොයන ක්‍රමය. දැන් අපි මෙතෙන් එනකම් කරේ බල දෙකක්නේ. බල ගොඩක් තිබ්බොත් කොහොමද සම්ප්‍රයුක්තය හොයන්නේ? බල ගොඩක් තිබ්බොත් ඒ කියන්නේ බල පද්ධතිය අපි ගොඩක් වෙනකොට කතා කරනවා නම් බල පද්ධතිය. මේ බල පද්ධතිය ක්‍රියා කරන විදිය අනුව සම්ප්‍රයුක්තය හොයන්නේ කොහොමද? බල පද්ධතියක් තියෙනකොට අපි කොහොමද කරන්නේ? ඔන්න මම ගත්තා O කියන ලක්ෂයේ තියෙන. O ලක්ෂයේදී බල පද්ධතියක් ක්‍රියා කරන එහෙම නැත්නම් දෛශික පද්ධතියක් මේ දෛශික පද්ධතිය O A රේඛාවෙන් F එක දෛශිකය. O A රේඛාව සමග තීටා කෝණයක් ආනතව F දෙක දෛශිකය. F දෙක දෛශිකය සමග ඇල්ෆා කෝණයක් ආනතව F තුන දෛශිකය. F3 සමග ගැමා කෝණයක් සාදමින් F4 දෛශිකයකට ක්‍රියා කරන. පේනවාද ඒ බලපද්ධතිය ගත්ත විදිය මම ලක්ෂයකදී ක්‍රියා කරන බලපද්ධතියක් ගත්තා. එහෙමත් නැත්නම් මෙන්න මේ විදියට වස්තුවක් මත ක්‍රියා කරනවා O A දිශාවට අපි වෙනත් අක්ෂරයකින් දාමු PQ දිශාවට එක බලයක් QR දිශාවට තවත් බලයක් RS දිශාවට තවත් බලයක් දැක්ක දෙක ඇඳ හැටි මම ඊට පස්සේ මම තව බලයක් අඳිනවා තව බලයක් අඳිනවා T S දිශාවට වෙනස් වෙන හැටි දැක්කද P Q දිශාවට Q R දිශාවට R S දිශාවට සහ T S දිශාවට ඔන්න බල හතරක් ඇඳිලා තියෙනවා දැන් බල හතර ඇඳෙන විදිය වෙනස්නේ
මෙහෙම තියෙනකොට කොහොමද මේ දෙකේ සම්ප්‍රයුක්තය හොයන්නේ කියන එකයි අපි දැන් යන්නේ. ඉස්සෙල්ලාම බලපද්ධතිය ලක්ෂයකදී ක්‍රියා කරන බලපද්ධතිය ගත්තා. ලක්ෂයකදී ක්‍රියා කරන බලපද්ධතිය මේක අපි පස්සෙමු. ලක්ෂයකදී ක්‍රියා කරන බලපද්ධතිය ආකාර දෙකකට පුතේ සම්ප්‍රයුක්තය හොයන්න පුළුවන්. එහෙම නැත්නම් දෛශික දෙකකට මේ දෛශික පද්ධතිය දෙක ආකාර දෙකකට සම්ප්‍රයුක්තය හොයන්න පුළුවන්. එකක් තමයි අපි අර ඉවලි ඉගෙන ගත්ත විභේදන ක්‍රමය. දෙවැනි එක තමයි අපි අලුතෙන් ඉගෙන ගන්න බහු අස්ත්‍ර ක්‍රමය. තොට විභේදන ක්‍රමයෙන් කරනකොට ඉස්සෙල්ලා මම එකට යනවා මේවා එකිනෙකට ආනතවනේ තියෙන්නේ. තොට ආනත එකක් විභේදනය කරනකොට අපි එකිනෙකට ලම්බක දිශා දෙකක් ඔස්සේ තමයි විභේදනය කරන්නේ. ඒ නිසා මෙයාගේ අපි අක්ෂ දෙකක් තෝරාගෙන එකිනෙකට ලම්බක දිශා දෙකක් ඔස්සේ විභේදනය කරන්න ඕන. මේ අපි ගත්ත එකේ මම මේක මකනවා පුතේ අපි ඉස්සරහට කරමු එක. මේ ගත්ත එකේ අක්ෂ දෙක එකිනෙකට ලම්බකව යොදා ගන්න අක්ෂ දෙක නරනවා. මම එකක් ලියනවා ඕ ඒ දිශාවට. තියෙන සියලුම විභේදන කොටස්වල එකතුව ගන්න ඕ එක්ස් රේඛාව ඔස්සේ. ඊට ලම්බකව ඕ වයි දිශාවට අපි අනිත් අක්ෂය තෝරගන්න. දැන් මේ දීලා තියෙන බලපද්ධතිය මේ අක්ෂ දෙක ඔස්සේ විභේදනය කරනවා. දැන් විභේදනය කරනකොට පොඩ්ඩක් අහගන්න මම මේ කියනකොට මම දැන් චුට්ටක් මේ කෝණය වෙනස් කරනවා. මෙයා F2 ඉඳන් F3 ටනේ ඇල්ෆා කියලා ගත්තේ. මේ F2 මෙයා තීටා නම් මෙන්න මේ කෝණය අංශක 90කින් ගත්තේ. මොකද්ද වෙන්නේ? 90 වෙන තීටා. මේක වෙනවා 90 වරින තීටා. පැහැදිලිද ඒක? එහෙම නැත්නම් මම අපේ පහසුව සඳහා වෙන අක්ෂරයක් යෙදුවත් කමක් නැහැ. නමුත් මේකේ තියෙනවා මෙයා එකිනෙකට ලම්බකවනේ ගත්තේ පුතේ. මෙයා තීටා නම් මෙයා 90 වරින තීටා. මම මෙන්න මේ දීලා තියෙන ඕ එක්ස් රේඛාවේ මේක ධන දිශාව කියලා ගන්න. ඇයි මම සැලකුවේ ඕ එක්ස් රේඛාව? ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට අපි කියනවා ඍණ දිශාව කියලා. මේ රතු පාටින් මං ඇන්දේ ඍණ දිශාව. එතකොට මේ පැත්තේ මේ ඕ එක්ස් රේඛාවේ F3 කියන දෛශිකය මේ ඕ එක්ස් රේඛාවට ප්‍රතිවිරුද්ධ දිශාව සමග මම ගන්නවා තීටා එක කෝණයක් සල්. F4 කියන එක මං ගන්නවා තීටා දෙක කෝණයක් සාදනවා. ප්‍රශ්නයක් කරගන්න එපා. කෝණ ගොඩක් ඇදලා තියෙනවා. මං ගණන් දෙකම එකවර කරන්න හිතාගෙන ඇන්දේ. මං චුට්ටක් වෙනස් කරන ඕන නම් මේ කෝණය තීටා එකයි මෙයා තීටා දෙකයි. හරි නේද? මෙතෙන්දී මම ගන්නවා මෙන්න මේ F3 මේ කෝණය වෙනවා. එහෙනම් මේ අංශක 90යිනේ. 90 ඍණ තීටා 1. එච්චරයි වෙනස් වුනේ. මේ කෝණ දෙක මෙයා තීටා 1යි මෙයා තීටා 2යි. දැන් අපේ රූපේ තියෙන්නේ මේ පැත්තට F1 තියෙනවා පුතේ. මේ දිශාවට තීටා ආනතව F2 තියෙනවා. මේ දිශාවට මෙන්න මේ OY රේඛාව සමග
Sao x rekhava samaga f 3 dashika theta ek koneyakui f 4 dashika theta dek koneyakui thi den api gatta disha deka me deka ne ox o y etakota meyage me patthata thiyena vibhedanaya hoyena mokada karanne f ek tama me onna f ek me patthata thiyena ox rekhawa osse f deka thiyenne me patthata me kone theta එනම් මෙයාගේ f එක දිශාවට විභේදනය මොකද්ද වෙන්නේ? එහෙම නැත්නම් o x රේඛාව ඔස්සේ විභේදනය වෙන්නේ f දෙක අපි අර ලිව්වනේ cos theta. ඒ හින්දා මෙයා වෙනුවට ලියන්න පුළුවන් නේද f දෙක cos theta කියලා. මේ දිශාවට F දෙක cos theta. එහෙනම් ලම්බක දිශාවට වෙන්නේ අර කණුව F දෙක sin theta. ඒක තේරුණාද? ඔය විදිහටම F 3ක් ගන්න. මේ F 3. මේක theta 1. එහෙනම් එයා එන්නේ මේ දිශාවට F3 cos theta 1 මේ දිශාවට එනවා F3 sin theta 1 ඔය විදිහටම F4 ත් අපි ගමු පේනවද මේ බෝඩ් එක clear නේද F4 ගත්තොත් F4 තියෙන්නේ මෙයත් එක්ක මෙහෙම. theta 2 කෝණයකින්. මෙයාගේ විභේදනය අපි ඇන්දොත් එකිනෙකට ලම්බක දිශා ඔස්සේ මේ පැත්තට එනවා F4 sin theta ලෙසත් මේ දිශාවට එනවා F4 cos theta ලෙසත්. මෙන්න මේ ටික තේරුන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් චුට්ටක් මට ආපහු කියන්න බලන්න මෙසේජ් එකක් දාන්න පුතේ විහාරම් ගිලෙම කියනවා තේරුණා කියලා අනිත් අයගෙන් බලන්න විභේදනය කරපු විදිය තේරුන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් කියන්න. හරි. Thank you පුතේ. හරි. දැන් මම මේ බෝඩ් එක මකනවා. මකලි වෙලා මම මේ සේරම වෙනුවට තනිය කඳිනවා. ඔන්න බලා ගන්න. මේ තනියකේ විභේදනයන් ටික විතරක් කඳිනවා. පළවෙනි එක F එක තියෙනවා මේ දිශාවට. F එක තියෙනවා මේ පැත්තට. ඒක ඒ විදිහටම ඇන්දා. OX දිශාවට F එක තිබ්බා. හරි නේද ඒක? ඊට පස්සේ අපි මේ විභේදනය කරලා ලබා ගත්තේ මෙතන. ඒක අනුව අඳිනවා. තව ඒ පැත්තටම තියෙනවා F2 cos theta. පේනවද ඒක? OX දිශාවට තියෙන. ඒකත් අඳිනවා මේ පැත්තේ. ඔන්න මම ඇන්දා. මේ පැත්තට තව තියෙනවා F2 cos theta. හරිද පුතේ? හරි. දැන් F3 තියෙන්නේ කොයි පැත්තටද? OX දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට. ඔන්න මම මේක O ඉඳලා මේ පැත්තට ඇඳා F3 cos theta 1. F3 cos theta 1. හරි. F4 cos theta 2ක් තියෙන්නේ ඒ දිශාවටම. එහෙනම් එයක් ලිව්වා
F හතර cos theta දෙක. නම් මේ පැත්තට දෙකක් තියෙනවා මේ පැත්තට දෙකක් තියෙනවා. පේනවා නේද මේ දෙක? ඔන්න මම අඳිනවා ඊට පස්සේ ලම්බක දිශාව ඔස්සේ. O Y දිශාවට F එකේ බලපෑමක් නැහැ. එයා තියෙන්නේ තිරස්සමනේ. එයා ගියා. එහෙනම් F දෙකේ ඉහළට තියෙන සංරජකය. මොකද්ද තියෙන්නේ? F දෙක sin theta. ගැත්ත විදිය තේරුණාද? තව තියෙනවා F තුන sin theta එක. ඒකත් ලිව්වා. ඊළඟට තියෙනවා F හතර sin theta දෙක පල්ලෙහාට F හතර sin theta දෙක මේ තිබ්බ බලපද්ධතිය එකිනෙකට ලම්බක වූ දිශා දෙකකට ඔන්න අපි විභේදනය කරගත්තා හරි නේද දැන් මම යනවා මේ විභේදනය කරපු එක කොහොමද තනි බලයකින් ලබා ගන්න කියලා O x දිශාවට O x දිශාවට තියෙන සම්ප්‍රයුක්ත බලය මම කැපිටල් X කියලා ගන්නවා එහෙනම් ධන පැත්ත කොයි පැත්තද O x තේරුණාද ඒක නම් මේ පැත්තක තියෙනවා F එක ධන F දෙක cos theta ධන එහෙනම් මෙතන ලියනවා අපි x සමානයි F එක ධන F දෙක cos theta මේ බල දෙක OX පැත්තට නේ අපි ගත්තේ ධන කියලා එහෙනම් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ලියවෙන්න ඕනේ ඍණ ඒ අනුව මේකේ ඍණ F3 cos theta එක ලෙසත් ඍණ F3 F4 cos theta දෙක ලෙසත් අපි ලියමු. දැක්කද සම්ප්‍රයුක්තය ලියපු විදිහ? අපි ඒවලි ඉගෙන ගත්ත එක භාවිතා කරා. මෙතෙන්දි ගොඩාක් දේවල් භාවිතා කරා අපි අර ඉගෙන ගත්ත ඒවයි. මොකද ඉස්සෙල්ලාම දෛශික වල දිශාව ප්‍රතිවිරුද්ධ වෙනකොට ලියපු විදිය. ඊට පස්සේ දෛශික ආකලනය අන්තරය දෙකම මේකට භාවිතා කරා. ඊට පස්සේ භාවිතා කරා බල දෛශික විභේදනය. පේනවද ඒක? ඊළඟට දෛශික සම්ප්‍රයුක්තය ලියන එක භාවිතා කරා. හරිද පුතේ? ඔය විදියටම අපි y දිශාවටත් ලියමු. O y දිශාවට ධන බලන්න මම මේ ලියපු විදිය O Y දිශාවට ධන උඩට එහෙම නෙවෙයි මම ලිව්වේ මේ O Y දිශාව කියලා හරිද ඒක මේක මෙහෙම ලිව්වත් කමන්නේ O Y ඉහළ දිශාව මේ දෙකම එකයි එහෙනම් මෙයාට තියෙන බලවල වීජයික්‍ය එහෙම නැත්නම් දෛශික වල අයික්‍ය Y කියලා ගන්න ඉහළ දිශාව එතකොට මොනවද එන්නේ y සඳහා අපි බලමු ඉහළට තියෙනවා f2 sin θ ඊට අමතරව තියෙනවා f3 sin θ 1 ඒ නිසා අපි ලියනවා ඉහළට ධන දිශාවට f2 sin θ ධන f3 sin θ 1 මේක තියෙන්නේ පහළටනේ එහෙනම් දෛශික දිශාව ප්‍රතිවිරුද්ධයි ඒ නිසා මේක ලියනවා ඍණ F4 sin θ 2 ලෙස තේරුණාද ඒක දැන් අපිට තියෙන්නේ මෙච්චර බල හතරක් තිබ්බ බල එහෙම නැත්නම් දෛශික හතරක් තිබ්බ දෛශික පද්ධතියෙන් දැන් අපිට
අපි හදාගත්තා සුළු කරලා එකිනෙකට ලම්බක දිශා දෙක ඔස්සේ එකිනෙකට ලම්බක දිශා දෙක ඔස්සේ දෛශික දෙකකට පේනවද ඒක මේ දෙන්නගේ සම්ප්‍රයුක්තේ එනම් බල සමාන්ත්‍රාශ්‍ර නියමේ විශේෂ අවස්ථාවක් මොකද්ද පුතේ ඒක බල සමාන්ත්‍රාශ්‍ර නියමේ විශේෂ අවස්ථාව මොකද්ද මෙතෙන්දි ඍජු කෝණය ඒ ඍජු කෝණයේ කර්ණයෙන් සම්ප්‍රයුක්තය R ලබා දෙනවා ඒ නිසා අපි කියනවා R සමානයි පයිතගරස් ප්‍රමේය දැම්මේ මම මෙයා y නම් මෙයත් y නේ එහෙනම් x වර්ගයේ ධන y වර්ගයේ වර්ගමූලයෙන් අපිට සම්ප්‍රයුක්තය ලබා දෙනවා මේක තේරුන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් chat එකක් දාන්න ඉක්මනට ඕද නැද්ද කියලා තේරුන්නේ නැති එකෙක් ඉන්නවා නම් කියන්න පුතේ හරි පුතේ තැන්කියු පුතේ එතකොට අපි ඔය කතා කරේ බල පද්ධතියේ දීලා තියෙන දෛශික පද්ධතියක් දීලා තිබ්බහම කොහොමද යාගේ සම්ප්‍රයුක්තය හොයන්නේ විභේදන ක්‍රමය ඇසුරෙන් කියලා එතන එනකන් තේන්නානේ අපි ඊළඟ කොටසත් කරලා නතර කරමු දෙවනියට කතා කරන්න යන්නේ අපි දීරතිර දෛශික පද්ධතියේ බහුවස්ත්‍ර ක්‍රමයෙන් කොහොමද අපි මෙයව හොයන්නේ කියලා බහුවස්ත්‍ර ක්‍රමයෙන් හොයනකොට විභේදනයක් කරන්නේ නැහැ කොහොමද හොයන්නේ මේ දීලා තියෙන දෛශික පද්ධතිය ඒ දීලා තියෙන දෛශිකවල විශාලත්වයට හා දිශාවේ බහුවස්ත්‍රයක් නිරූපණය කරලා ඒ ආරම්භක ලක්ෂයයි අවසාන ලක්ෂයයි යාකරන රේඛාව මගින් ඒ අදාළ දෛශික බහුවස්ත්‍රයේ සම්ප්‍රයුක්තය ලබා දෙනවා. එතකොට අපි කරන්නේ මෙන්න මෙහෙමයි. දැන් මම අර තීටා ලියපු ටික මකනවා මෙන්න මේ ටික විතරයි දැන් තියෙන්නේ. F එකයි F එකත් එක්ක තීටා අනතව F දෙකයි F දෙකත් එක්ක ඇල්ෆා අනතව F තුනයි F තුනත් එක්ක ගැමා අනතව F හතරයි විතරයි තියෙන්නේ අපි මෙහෙමයි පටන් ගන්න අපිට පහසුම එකකින් පටන් ගන්න මේ ඕන එකකින් පටන් ගන්න පුළුවන් හැබැයි අපිට තිරස්ව හෝ සිරස්ව තියෙන රේඛාවකින් පටන් ගන්න එක වඩාත් පහසු ඒ නිසා අපි එක දෛශිකය OA රේඛා ඛණ්ඩයෙන් පෙන්නනවා එතකොට මෙයා පෙන්වන්න අපි දීලා තියෙන පරිමාණයකට අනුව ගන්න පුළුවන් උදාහරණයක් ලෙස F එක දීලා තියෙන්නේ නිව්ටන් 5යි කියලා හිතන්නකො එහෙනම් සෙන්ටිමීටර් 1කින් නිව්ටන් 1ක් එකතු වෙන විදිහට අපිට මේක පෙන්වන්න පුළුවන් ඒ අනුව මෙයා සෙන්ටිමීටර් 5කින් රේඛා ඛණ්ඩය නිරූපණය කරනවා මෙන්න මේ රේඛාවත් එක්ක තීටා ආනතව F දෙක පෙන් අපි අර දෛශික ත්‍රිකෝණයේදී කරේ ඒ විදිහටම මෙන්න මේ තිරස් රේඛාවත් එක්ක තීටා කෝණයක් ආනතව F2 පෙන්නනවා F2 A B රේඛා ඛණ්ඩයෙන් මම පෙන්නුවා මෙයාට සමාන්තරව එන විදිහට
ඊට පස්සේ F දෙක ඉඳලා ඇල්ෆා කෝණයක් ආනතව F දෙක රේඛාවේ සිට ඇල්ෆා කෝණයක් ආනතව F තුන දෛශිකය පෙන්වා දෙක F හතර F තුන රේඛාවත් එක්ක ඒ කියන්නේ BC ලක්ෂයේදී මං ගත්තේ මෙයත් එක්ක ගැමා කෝණයක් ආනතව ගැමා කෝණයක් ආනතව CD රේඛාව මගින් F හතර දෛශිකය නිරූපණය කරා එතකොට මේක ආරම්භක ලක්ෂයනේ මේක අවසාන ලක්ෂය මෙන්න මේ ආරම්භක ලක්ෂයයි අවසාන ලක්ෂයයි යාකරන මෙන්න මේ රේඛා ඛණ්ඩය මගින් අපිට මේ බල දෛශික පද්ධතියේ සම්ප්‍රයුක්තය ලබා දෙනවා තේරුණාද ඒක තොට මේක විශාලත්වයයි දිශාවයි දෙකම හොයන්න පුළුවන් එවලේ කොටසටයි දැන් කොටසටයි දෙකටම පරිමාණයකටම ඇඳනම් මෙයාගේ මේක අපි පරිමාණය අනුව මේකේ අගය කෝණමානයකින්ම අයින්න පුළුවන් එවලේ විභේදනයේදී කෝණමානයකින්ම අයින්න බෑ මොකද අගයන් දෙක ගත්තේ මෙයානේ සම්ප්‍රයුක්තය මෙයාගේ සම්ප්‍රයුක්තය ගන්නකොට එවලේකේදී R ගත්තේ අපි Y බෙදීම X කියන එක මෙන්න මේ කෝණයෙන් එතෙන්දි ගන්නවා මම දැන් තීටා තීටා කියලා ඔයාලා හැමතැනදීම දාපු හින්දා මම මෙතන තීටා එක චුට්ටක් වෙනස් කරනවා වෙන එකක් දාන්න බීටා කියලාවත් වෙනත් අක්ෂරයක් මෙතෙන්දී අපිට සම්ප්‍රයුක්තයගේ විභේදන ක්‍රමයෙන් අරගෙන සම්ප්‍රයුක්තය ලබා ගත්තා වගේම මෙතෙන්දී දිශාව ලියුවොත් tan බීටා සමානයි y බෙදීම x ලෙසත් මෙතෙන්දී දිශාව කෝණමානයෙන් වෙලා f එක සමග කිසියම් වූ මම මෙතනත් බීටා කියලා ලියන්න f එක සමග බීටා කෝණයක් සාදමි OD රේඛාව ඔස්සේ පවතිනවා කියලා අපි පැහැදිලිද පුතේ තෙන්නෙනකන් තේරුණාද හොඳයි පුතේ ඔය ටික අද කරේ මම යාන්ත්‍ර විද්‍යාවට එන අපි දැනගත යුතු කරුණු කීපයක් සම්බන්ධවයි මේක නැවත යාන්ත්‍ර විද්‍යාවේදී බල යටතේ අපි සාකච්ඡා කරනවා. දැනට අපි මේ කොටස දැනගෙන ඉන්න ඕනේ මොකද දෛශික හැම වෙලේම දිශාව එක්ක දැනගෙන ඉන්න ඕනේ හින්දා මේ මූලික අවශ්‍යතාවයන් ටික දැනගන්න ඕනේ. මේකේ මේ ඔයාලා නෝට් එක දෙන්න ගන්න කිව්වද? මොකද කරන්නේ? නෝට් එකක් දාන්න ඕනේද? අවශ්‍ය නැහැනේ YouTube තියෙනවනේ නෝට් එක ගන්න ඔයාලා ඔව් YouTube එකෙන් නෝට් එක අරගෙන බලන්න මොකද මේ කාපව නෝට් එකක් පස්සේ දාන හින්දා අවශ්‍ය නම් මං දාලා දෙන්න පුළුවන් දෙන්නා නේද පුතේ අදර මන් අතර කරන්නම් අපි ආයෙත් පාඩමකින් හම්බ වෙමු යාන්ත්‍ර විද්‍යාව විතුරු කොටස කරගන්න සාපේක්ෂ චලිතයෙන් පටන් ගෙන ඒ ටික ඉතුරු ටික කරගෙන යන්න हरिदे पुते मन अत्र करना सेलु देना सुबह दवा